මෙන්න මේ බිල්ඩිම ඇතුලෙන් මේ රටට හොයන්න පුළුවන් රුපියල් ට්‍රිලියනයක්. කොහොමද දැන් මේ ට්‍රිලියනේ මෙතනින් හොයන්නේ? මේ අවස්ථාව වන විටත් බදු නොගෙවපු කණ්ඩායම ඉන්නවා. ඒ සම්පූර්ණ මුදලේ එකතුව ට්‍රිලියනයක් වෙලා තියෙනවා. ඉතින් ට්‍රිලියනයක් වෙලා තියෙද්දී විවිධාකාර විදිහේ බදු නොගෙවපු පුද්ගලයෝ ඉන්නවා. ඉතින් අපි නැවත නැවත රජයට කියන්නේ මේ අය කරගන්න තියෙන බදු ටික අය කරගන්න. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ සම්බන්ධයෙන් උපරිමාධිකරණයට ගිහිල්ලා නඩුවක් පවරන්න. ඒ නඩුව මේ වන විටත් අපි සූදානම් කළා ඉවරයි. මේ අවස්ථාව වන විට මේ බදු ගෙවන්න නැති පුද්ගලයින්ට කොතරම් ආකාරයට නඩු කර දාලා තියෙද කියන එකත් අපි අද දවසේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉන්නවා. සජින් වාස් ඉන්න තැනක් හොයන්න දේශීය ආදායමට කියයි. එතකොට කෝටි 3ක බදු ගෙවපු නැති සජින් වාස් ඉන්න තැන දන්නේ නැහැලු. එතකොට මේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ෆයිල් කොහොමද මේගොල්ලෝ ඕපන් කළේ? සජින් වාස් ඉන්න තැන දන්නේ නැත්නම් අද දවසේදී මෙන්න සජින් වාස්ගේ ඇඩ්‍රස් එක තියෙනවා. සජින් වාස් ගුණවර්ධන පැලවත්ත බත්තරමුල්ල. මෙන්න මේ තැනට ගිහිල්ලා කෝටි 3 අය කරගන්න කියන එක දේශීය ආදායම් බදු කොමසාරිස්තුමාට අද දවසේදී අපි ලිඛිතව බාර දෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ වන විට මේ බදු අය බදු ගෙවන්න නැති පුද්ගලයන්ට කොච්චර නඩු දාලා තියෙද කියන එක අද දවසේදී අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලනවා.